ආයුබෝවන් ඔබ රූපවාහිනී දිවාපෘති ප්‍රකාශන සමග මම දිස්නා යමුනා කුමාරී මුලින්ම ප්‍රවෘත්ති ශිෂ්‍ය පාඨ යෞවන පරපුරේ දක්ෂතා උපනැංවීමට ජව සම්පන්න ගමනක් ආරම්භන බව ජනපති අපේක්ෂක සජිත් කියයි. බිමල් රත්නායකගෙන් ගෝඨාභය රාජපක්ෂට අභියෝගයක්. කොටකතන ඝාතනයේ සැකකරුට මරණීය දණ්ඩනය. වැඩිමිලට ගෑස් අලෙවි කරන වෙළඳුන් සොයා වැටලීම්. මුලින්ම දේශීය පුවත්. පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමේ ජනහමුවක් වාරිපුල නගරයේදී ඊයේ පැවැතුණා. එය සංවිධානය කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.බී. හේරත් මහතායි. අපේ ආර්ථිකය දිනෙන් දින කඩාගෙන වැටුණා. අපිට පැහැදිලි සැලැස්මක් අපි ළඟ තිබෙනවා. මේ ආර්ථිකය ගොඩ ගන්නට අපේ රජය සෑම විටම මිනිස් සම්පත කෙරෙහි විශ්වාසය තබන රජයක්. ආර්ථිකය ගොඩ ගන්නට නම් අපි මිනිස් සම්පත බලගතු කරන්නට ඕන. අපේ රටේ තරුණ තරුණයන්ට නිපුණත්වයක් ලබා දෙන්නට ඕන. අපි බලයට ආවිගසම අධ්‍යාපනය වෙනුවෙන් අපි විශාල මුදලක් ආයෝජනය කරනවායි කියන එක තමුන්නාන්සලට මතක් කරන්නට ඕන. තාක්ෂණය මුල් කරගෙන මේ රටේ බුද්ධිමත් තරුණ තරුණියන්ට අපිට පුළුවන් වෙනවා රැකියාවන් ලබා දෙන්නට. අපි මේ බුද්ධිය මුල්ු ආර්ථිකයකින් තමයි අපිට පුළුවන් වෙන්නේ අපේ රටේ ආර්ථිකයක් දියුණු කරන්නට. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට සුදුසුකම් ලබන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විශ්වවිද්‍යාලයට ඇතුල් වීමේ වරම ලබා දෙනවයි කියන එකත් මම මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ඉදිරි කැබිනට් මණ්ඩලයට නම් කරන පුද්ගලයන් වහා හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ජනාධිපති ධුරාපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබෙනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හොරණ ඊයේ පැවති ජනහමුවක් අමතමින්. මේ රට හදන්න පුළුවන් විදිය මොකක්ද? එක, හොරකම් කරන්නේ නැති දේශපාලනඥයෝ ඉන්න ඕන. දෙක, මොකක්ද? රටට ආදරය කරන උගත්තු රට පාලනයට සම්බන්ධ වෙන්න ඕන. තුන, රටට ආදරය කරන වැඩ කරන ජනතාව ඒ පාලනයට සම්බන්ධ වෙන්න ඕන. ඔය බලකණු තුන තියෙනවා නම් රට හදන්න පුළුවන්ද බැරිද? අපි ගෝඨාභය මහත්තයාට කියනවා කරුණාකරලා ඔබතුමාගේ කැබිනට් මණ්ඩලය නම් කරන්න. දෙන්නම පත් කරන 30 දෙනා නම් කරන්න. මොකද පරණ කණ්ඩායම් ආවොත් නම් රට හදන්න බෑ. ඒක රෝහිත අබේගුණවර්ධනට දෙන ඇමතිකම මොකද්ද? දෙනවද නැද්ද? දැන් ගෝඨාභය මහත්තයා මුණ දෙලා දෙන ප්‍රශ්න ගැන මම දැක්කා Facebook එකේ ලස්සන post එකක් දාලා. ඒක තමයි මේ ඉස්සර ගෝඨාභය මහත්තයා එනවා දැක්කම මාධ්‍ය වේදින් දුවනවලු. දැන් මාධ්‍ය වේදින් එනකොට ගෝඨාභය මහත්තයා දුවනවා. දැඩි විශ්වාසකින් අපි මේ ජනාධිපතිතුමනි ජයග්‍රහණය කරන්න ප්‍රම වශයෙන් අම මොකද 150 කාටවත් එන්නේ ඡන්ද ප්‍රතිඵලයේ තීන්දුව වෙන්නේ වැඩිම පාවන ඡන්ද ගන්න පුළුවන් ප්‍රේක්ෂකයා මත. ඒ අපේක්ෂකයා අනුර දිසානායක සහෝදරයා හැර වෙන කවුරුවක් නෙමෙයි කියන එක තේරුම් අරගෙන අපි වැඩේට බහිමු. කොටකෙතන ප්‍රදේශයේ මවක් සහ දියණියක් ඝාතනය කළ බවට චෝදනා ලැබූ විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කෙරුණා. ඒ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා සිදු කළ නියෝගයකට අනුවයි. 2012 වසරේ කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ පන්සල් පාරේදී 52 හැවිරිදි නයනා නිල්මිනී සහ ඒගේ දිනිය වන 17 හැවිරිදි කාවින්ද්‍යා චතුරංගි සොල්ල හේවා යන අය මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබුණා. ඔහුගේ බිරිඳ වන අශෝකා චාන්දනී කුමාර හේවත් බට්ටි යන අයටද නීතිපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා. එහෙත් දෙවැනි විත්තිකාරියට එරෙහිව චෝදනා ඔප්පු කිරීමට තරම් සාක්ෂි නොමැති හේයින් ඇය නිදොස් කොට නිදහස් කෙරුණා. ලොකුකම් හේවගේ දර්ශන නොහොත් රාජුන මැත්තාට එරෙහි තීන්දුව ප්‍රකාශ කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි. පිටු 221කින් නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව මරණීය දණ්ඩනය පනවන බව ප්‍රකාශ කළා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ ව්‍යාපෘති රැසක් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණා. ඒ උතුරුමැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ ජනතා නියෝජිතයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ අරමුණින් පන්සල් ගොඩල්ල සෝමාදේවී ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ල ඊයේ විවෘත කෙරුණේ ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා අතින්. වැය කෙරුණු මුදල රුපියල් 1 කෝටි 32 ලක්ෂයක්. ආගමික පුනර්ජීවනයේ අරමුණු කරගනිමින් වෙහෙරගල මල්දෙණිය ශ්‍රී ධම්මරක්කිත විවේක සෙනසුනේ ඉදිකරුණු අභිනව දානශාලා ගොඩනැගිල්ලද ඊයේ සංඝ සතුකොට පිරිනැමුණා. පූජ්‍ය වෙල්ලබඩ භාරද්වාපී ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා. පිහිටි වැව සාරානන්ද පිරිවෙන ඉදිකෙරුණු දෙමහල් පන්ති කාමර ගොඩනැගිල්ලද සංඝ සතුකොට පූජා කෙරුණා. වැය කෙරුණු මුදල රුපියල් ලක්ෂ 81ක්. සාරානන්ද පරිවේනාධිපති පූජ්‍ය වේරගල චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නය මේ අවස්ථාවට වැඩම කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අදාළ හේතු අභයාචනාධිකරණය අද ප්‍රකාශයට පත් කළා. ඒ අභයාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් දෙදෙනෙකු වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියංගොඩ යන මහත්වරුන් ඉදිරිපත් කළ පෙත්සමෙන් චෝදනා කර තිබූ ප්‍රධාන කරුණ වන්නේ 2005 වසරේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පුරවැසි භාවයේ පිරිනැමීම විශේෂභාර අමාත්‍යවරයා සිදු කර නොමැති බවයි. එවකට ජනාධිපති ලෙස ක්‍රියා කළ මහින්ද රාජපක්ෂ මහතා එය සිදු කිරීම නීති විරෝධී බවත් ඔවුන් කියා සිටියා. විනිසුරු මඩුල්ල සිය කරුණු දැක්වීම තුළින් සඳහන් කර තිබෙන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති අවස්ථාවක අමාත්‍ය මණ්ඩලයේ සතු සියලු බලතල ජනාධිපතිවරයා වෙත කේන්ද්‍රගත වන බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පුරවැසි භාවයේ පිරිනමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ගනු ලැබූ පියවර නීත්‍යානුකූල බව විනිසුරු මඩුල්ල සඳහන් කර තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමෙෂ් සිල්වා මහතා මතු කළ ප්‍රධාන විරෝධතාවක් වූයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මෙම පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර නොතිබෙනවා. බරපතල නීතිමය අඩුවක් බවයි. එම විරෝධතාව පිළිගෙන තිබෙන විනිසුරු මඩුල්ල ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අදාළ පෙත්සමේ වග උත්තරකරුවෙකු ලෙස නම් කර නොතිබීම නීතිමය අඩුවක් බවද විග්‍රහ කර තිබෙනවා. මෙම කරුණුද ඇතුළත්ව තවත් කරුණු කිහිපයක් මත පෙත්සම විභාගයට ගැනීම සඳහා නොතී සිනිකුත් නොකට ප්‍රතික්ෂේප කිරීමට තීන්දුව කළ බවද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල වැඩිදුරටත් සිය කරුණු දැක්වීමකින් ප්‍රකාශ කර තිබෙනවා. පාරිභෝගික පැමිණිලි සැලකිල්ලට ගනිමින් වැඩිමිලට ගෑස් සලවිකරණ වෙළඳුන්සා වැටලීම් ආරම්භ කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. තවමත් ගෑස් වැඩිමිලට අලෙවිකරණ වෙළඳුන් පිළිබඳව 19.77 ශනික දුරකථනය ඔස්සේ දැනුම් දිය හැකියි. ගෑස් මිල අඩු කර තිබියදී මිල අඩු නොකර තවමත් වැඩිමිලට ගෑස් සලවිකිරීම වරදක් බව එම අධිකාරිය පෙන්වා දෙනවා. පසුගිය 4 වෙනිදා මධ්‍යම රාත්‍රියේ සිට ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 240කින් අඩු කිරීමට පියවර ගන්නවා. පළාත් සභා යටතේ පවතින පාසල් 8ක් ජාතික පාසල් බවට පත් කර අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබෙනවා. ජාතික පාසල් බවට පත් කර ඇත්තේ කුලියාපිටිය සාරානාත් විද්‍යාලය, දිබුලකල විලයාල මධ්‍ය මහාවිද්‍යාලය, තෝපාවැව මහාවිද්‍යාලය, දිවුලන් කඩවල මධ්‍ය මහාවිද්‍යාලය, බකමුණ මහසෙන් මධ්‍ය මහාවිද්‍යාලය, පොළොන්නරුව මුස්ලිම් මධ්‍ය මහාවිද්‍යාලය සහ අම්පාර උහන මහාවිද්‍යාලයයි. ගම්පහ හේනේගම මධ්‍ය මහාවිද්‍යාලයේද ජාතික පාසලක් බවට පත් කිරීමට පියවරගෙන තිබෙනවා. පළාත් සභා යටතේ ඇති රජයේ පාසල් ජාතික පාසල් බවට පත් කිරීමේදී සපුරාලිය යුතු නිර්ණායක පාදක කරගනිමින් මෙම පාසල් ජාතික පාසල් බවට පත් කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එම පාසල්වල සේවයෙන් යුතු සීලු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යමණ්ඩලවල සමාජිකයන්ගේද එකකතාව මත මෙම පාසල් ජාතික පාසල් බවට පත් කිරීමට ක්‍රියා කෙරුණා. කිසියම් හේතුවක් මත මෙම පාසල් ජාතික පාසල් ලෙස මධ්‍යම රජයට පවරා ගැනීම සම්බන්ධව එකගතාව පළ නොකරන අධ්‍යන හා අනධ්‍යන සමාජිකයින් යම් පාසලක සිටී නම් ඔවුන් වසර 3ක සේවා කාලයකින් පසු පළාත් රාජ්‍ය සේවයට මුදා හැරීමටද අවස්ථාව සලසා තිබෙනවා. මෙම පාසල් 8ත් සමග දැනට පවතින ජාතික පාසල් සංඛ්‍යාව 370 දක්වා ඉහළ යන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. යෞවන පරපුරේ දක්ෂතා උපනැන්වීමට නව දර්ශනයකින් යුතු ජව සම්පන්න ගමනක් ආරම්භ කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ පැල්මඩුල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකදී. सजित प्रेमदास मने दूषणे वंचाल होरग බුදුහාමුදුරුවෝ දේශනා කළා තිබෙනවා වැහි වර්ග හතරක් ගැන. ගොරවනෝ වහින්නේ නැහැ. ඊළඟට වහිනව ගොරවන්නේ නැහැ. වහින්නේ නැහැ ගොරවන්නේ නැහැ. ඊළඟට තමයි වැදගත් එක ගොරෝ වහිනවා. සජිත් ප්‍රේමදාස කියන්නේ අන්නේ වගේ ගොරෝ වහින මිනිස්සුන්ට අනාගතේ උදා වෙන්නේ මේ රටේ හඬ මේ රටේ වැඩ මුළු ලෝකයටම ප්‍රකාශ කරන යුගයයි. ජනහමුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් සංවිධානයේ ලේකම් ජගත් ශ්‍රී ලියනගේ රත්නපුර දිස්ත්‍රික් සභාපති කිත්සිරි හෙට්ටිආරච්චි රත්නපුර දිස්ත්‍රික් භාණ්ඩාගාරික සෙල්වදුරේ සරත් මාදු යන මහත්වරුන් ඇතුළු පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තරලා යාතරණීය නායකයත් එක්ක එකට හිට ගන්නා මොහොත पक्षे अतहरला एकसत जाति के पक्षे अपे आदरणीय नायक अपने एकत्र वेला बहुत पक्षे अतहरला एकसत जाति के पक्षे अपे आदरणीय नायक अपने एकत्र वेला बहुत मैं अतरे रत्नपुर नवनगर शाला वेद जनहमुआ की ये प्रवृत्तिना देमल प्रगतिशीली संधाने संविधान कला වතුකම්කරුවන්ගේ වැටු පිහල නැංවීමට තම පාලනයකදී පියවර ගන්නා බව සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළා. ජනාධිපතිතුරු අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇහැලියගොඩ ප්‍රදේශයේද ජනහමුවක් ඊයේ සංවිධානය කෙරුණා. සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල කර්මාන්තපුර ආරම්භ කර තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදා කර දෙන බව ඔහු සඳහන් කළා. මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ආස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීමට අවධානය යොමු වී තිබෙනවා. එමෙන්ම අදාළ රටවල් අතර සහයෝගීතා කලාපයේ අභියෝගයක් වූ නීති විරෝධී සංක්‍රමණය මද්රව්‍ය ජාවාරම මැඩපැවැත්වීම ඇතුළු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කෙරුණා. නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල්ත සිල්වා මහතා සිදු කළ ආස්ට්‍රේලියානු චාරිකාවකදී මේ පිළිබඳ අවධානය යොමු වුණා. ඔහු සීපව 2019 සම්මන්ත්‍රණයට සහ නීති විරෝධී සංක්‍රමණය පිළිබඳ ශ්‍රී ලංකා ආස්ට්‍රේලියානු සයවැනි ඒකාබද්ධ ක්‍රියාකාරී වැඩමුළුවට පසුගියදා එක්වුණා. එය පැවැත්වුණේ සිඩ්නි නුවරදී. සමුළුවට සමගාමීව පැසිෆික් 2019 ආරක්ෂක ප්‍රදර්ශනයේද සංවිධානය කෙරුණා. ආරක්ෂක ලේකම් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලිබිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වෙසි තත්වයේ තරමක වර්ධනයක් අද සිට ඉදිරි දින කිහිපය තුළදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි අද දිනේ ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. බස්නාහිර සවරගමුව මධ්‍යම වයඹ දකුණ සහ උව පළාත් වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වර්ෂාපතනයක් ඇති විය හැකියි. සෙසු ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාලකුණ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර බස්නාහිර සවරගමුව මධ්‍යම උව සහ දකුණු පළාත් වල ඇතැම් ස්ථානවල උදේ කාලයේදී මේදුම් සහිත තත්වයක් පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කන්කසන්තුරේ සිට ත්‍රිකුණාමලය සහ පොතවිල්ලොස්සේ හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල තනින් තන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර සෙසු මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තනින් තන වැසි හෝ ගෙගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ගෙගුරුම් සහිත වැසි ඇතිවන විට එම මුහුදු ප්‍රදේශවල తాවකාලික තද සුළං ඇති විය හැකි අතර ඒ විට එම මුහුදු ප්‍රදේශ తాවකාලිකව ඉතා රළු විය හැකි බවයි කාලකුණ නිවේදනයේ දැක්වෙන්නේ. තවත් දේශීයපත් මේ විරාමයෙන් අනතුරට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබෙන නඩුව යලි ජනවාරි 9 වෙනිදා කැඳවන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය අද නියම කළා. එම නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කර තිබීම හේතුවෙන් හම්බන්තොට මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමෙන් රුපියල් මිලියන 33.9ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේයයි ඔවුන්ට චෝදනා එල්ල වී තිබෙනවා. නඩුව සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න, චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට අද නියමිතව තිබුණා. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ නඩුවේ විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය දෙසැම්බර් 10 වෙනිදා විභාගයට ගැනීමට දින නියම කර ඇති බවයි. ඒ අනුව නඩුව විභාග කිරීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කර තිබෙන තහනම් නියෝගය එදිනෙතෙක් දීර්ඝ කර ඇති බව දන්වා සිටියා. අද දින සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටි සාක්ෂිකරුවන් සිව් දෙනෙකු මුදා හැරීමට නියෝග කෙරුණා. නැවත දැනුම් දීමක් ලද විට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එම සාක්ෂිකරුවන්ට දැනුම් දුන්නා. උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංඝනායක ඇමරිකාවේ ක්වීන්ස්හි නිව්යෝක් බෞද්ධ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමින් වහන්සේගේ අපවත් වීම සැලවීමෙන් බලවත් සංවේගයට පත් වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශෝක පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටිනවා. අපවත් වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 91ක්. උන්වහන්සේ ස්වකීය පැවිදි දිවියේදී මව්පියන්ට මෙන්ම විදේශයන්හිද බුදුදහම ව්‍යාප්ත කිරීමට කැපවෙමින් විශිෂ්ට ශාසනික සමාජ මෙහෙවරක් ඉටුකළ ධර්මදර, විනයදර, බහුශ්‍රත සංඝ පීඨූවරයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රකටව සිටියා. එංගලන්තයේ සහ ඇමරිකාවේ නව වෙහෙර විහාර ඉදිකරමින් සදහැවත් ජනතාව ඒකරාශී කරමින් ඔවුන්ගේ ආගමික සහ සමාජ අවශ්‍යතා සපුරාලීමට කැපවෙමින් බුදුදහමේ උත්තරීතර වටිනාකම් එකී දේශයන්හි පතල කිරීමට ඉටු කළ මෙහෙවර සකල ශ්‍රී ලංකා වාසීන්ගේ ඇගයුමට පාත්‍ර විය යුතු බවයි අග්‍රාමාත්‍යවරයාගේ පණිවුඩයේ සඳහන් වන්නේ. පූජ්‍ය කුරුණෑගොඩ පියතිස්ස ස්වාමින් වහන්සේගේ අපවත් වීම ඇමරිකාවට මෙන්ම ශ්‍රී ලංකාවේ සංඝ සමාජයේද මහත් හිස්තැනක් ඇති කරන්නක් බව රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන CWW කන්නංගර ගුණසමෘද්ධි දේශනීය ජාතික අධ්‍යාපන ආයතනයේදී ඊයේ පැවැත්වුණා. උත්සවයේ මුලසුන හෙබ වූයේ ජාතික අධ්‍යාපන ආයතනයේ ආරම්භක අධ්‍යක්ෂ ජෙනරාල් ඩී.ඒ. පෙරේරා මහතායි. දෙසුම සිදු කරන ලැබුවේ විවෘත විශ්වවිද්‍යාලයේ ගණිතාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය උපාලි මාම්පිටිය මහතා විසින්. එහි තේමාව හෙට ලෝකයේ සඳහා ජ්‍යෙෂ්ඨ ද්විතීක හා විද්‍යාලීය තලයේ විෂයමාලාවට නව අර්ථකථනයක් යන්නයි. ජාතික අධ්‍යාපන ක්‍රමයක් ගොඩනැංවීමටත් අද දක්වා අධ්‍යාපනය ව්‍යාප්ත කිරීමට හා අනාගත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලටත් එතුමාගෙන් ලද අනුප්‍රාණයේ වැදගත්කම සමරන්නටත් මෙය ඉතා වටිනා අවස්ථාවකි. සිය අරමුණ කෙරේ කැප වූ විප්ලවවාදී අධ්‍යාපනඥයෙකු ලෙස සැලකිය හැකි වූ සම්භාවනීය පෞරුෂත්වයකින් හෙබියා වූ එතුමාගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හේතුවෙන් අප රටෙහි උපන් නිහතමානී පුරවැසියන් වන මාවෙනියවුන් හට පරම්පරා ගණනාවකට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, පරිපාලන නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන්, ගුරුවරුන්, නීතිඥයන්, විනිසුරුවරුන් හා වෙනත් රජයේ වෘත්තිකයන් ලෙස අප රටේ වැදගත් හා වගකීම් යුතු නිලතල හෙබවීමට අවස්ථාව ලැබුණි. විදේශ සහ ක්‍රීඩාපුවත් මේ විරාමයෙන් අනතුරුව ඒ සමගින් රූපවාහිනී දිවා ප්‍රතිප්‍රකාශය නිමාවට පත්වනවා.